දැන් මේ සමාජයේ යනවා මේ දඩදි මහත්තයා දඩදි සිරිසෙන මහතා ජනාධිපතිතුමාට මේ බය වෙලාද මේ ටිකක් කියලාත් යනවා එහෙම එකක් කියනවා ඔව් ඔව් මමත් ඒක දැක්කව ඇත්තටම බයයි ඉදිරියට ජනතාවට සහල් වලින් සහන ලැබෙනවා අනිවාර්යයෙන් සහල් විතරක් නෙවෙයි එතුමාට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගන්නන ව්‍යාපාරික ශාස්ත්‍රයේ කරන්න පුළුවන් හැමදේම කරනවා ස්ථීරව ජනාධිපතිතුමා ඉතා තදින්ම හිටියා මේ හාල් මිලේ කිසිම වෙනසක් කරන්න බෑ මේ මිලට ලබන කන්නේ වියස්සනු නෙලනකල් වක්කීමක් යුතුයකමක් සැලකීමක් වශයෙන් මේ මිලට හාල් දෙන්න කියලා ඉල්ලීමක් කරා එහෙම නැති වුණොත් අවශ්‍ය තීන්දුව తీන්න ගන්නවා කියලා බොහොම සුහදව පැවසුවා. ඔබතුමාලට පුළුවන් ද ඒක කරන්න? නෑ අනිවාර්යයෙන්ම ඉතින් මම නම් මේ ඉල්ලීමට මුලදීම කැමති වෙලා හිටියේ ඇත්තටම දැන් මේ ඉල්ලීම කරන එකේ කිසිම ප්‍රශ්නකුත් නැහැ. මොකද දැන් ඔය සියලුම වී තියෙන ගොවියෝ අතේ නෙවෙයි දැන් සියලුම වී තියෙන ව්‍යාපාරිකයෝ අතේ ඒක නිසා ඒ වගේ පැහැදිලි තීන්දුවක් ගත්තට ඒක කිසි ගැටලුවක් නැහැ ගත යුතුමයි දැන් මේ අපි දැක්ක ජනාධිපතිතුමා පත්තුණු විකසම ඔබතුමා කිව්වා සහල් මිල අඩු කරනවා පාලන මිලකට දෙනවා අපි සිස්ටම් එකත් අපි වෙනස් කරන්නම් කියලා දැන් එහෙම දෙයක් වෙලාද මම ඒ ප්‍රකාශ කරලා දින කීපයක් යනකල් ඒ තත්ත්වය පැවතුනා වෙලඳ පොලේ නමුත් රටේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකෝ කීප දෙනෙක් වෙළඳපොළට සහල් නිකුත් කිරීම නතර කරා. ඒක නිසා හාල් හිග තත්ත්වයක් ඇති වුණා. හිග තත්ත්වය ඇති කරලා මිල වැඩි කරා. අද ජනාධිපතිතුමා මම ඒක ගැන දැනුවත් කරා. ඒ තියෙන වී ප්‍රමාණය රජයේ සහතික මිලට දෙන්න කියන යෝජනාව තමයි මමත් අද ඉල්ලීමක් කරා. කඩවල් වලට ගිහිල්ලා හෙව්වම මුදලාල්ලා කියන්නේ දඩලි මහත්තයකින් ඉල්ල ගන්න ওই මිලට අපිට දෙන්න විදියක් නැහැ කියලා ප්‍රකාශයක් තමයි ආවේ හැබැයි. රටේ අවශ්‍යතාවෙන් 7ක් නැත්තම් 8ක පාල් ප්‍රමාණයක් තමයි මම නිකුත් කරන්නේ මගේ නිස්පාදනය. ඉතින් අනිත් 92 වෙළෙන්දු ඉතින් එහෙම කතා කරන එක සාධාරණයි. සමාජයේ යනවා මේ දඩදි මහත්තයා දඩදි සිරිසෙන මහතා ජනාධිපතිතුමාට මේ බය වෙලාද මේ ටිකක් කියලාත් යනවා එහෙම එකක් කියනවා. ඔව් මමත් ඒක දැක්කව. ඇත්තටම බයයි. මම නීතියට බයයි. නීතියට බය නැති ක්‍රමවේදයක් තුලින් මේ රටට අත්තුණු ප්‍රතිඵල ගැන මම වගේ මේ රටේ සමස්ත ජනතාවම දන්නවා. ඒක නිසා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව 100%ක් ජනාධිපතිතුමා සමග එකඟ වෙලා මේ කටයුත්ත කරන්නයි මගේ ඉදිරි සැලැස්ම තියෙන්නේ. ඒ කියන්නේ ජනතාවට සහන ලැබෙයි සහල් මිලේ. අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. දැන් ඔබතුමාගේ සහ මේ ජනාධිපතිතුමාගේ අතර තියෙන සුවදත්තය ජනාධිපතිතුමා ඉන්නකම් තියෙනවද? ඒ උදව්ව ජනතාවට සහල් වලින් සහන ලැබෙනවා